හොඳයි දැකල් මහත්මය ඔබතුමාගේ අදහස මොකක්ද මේ අපේ මේ සිත ගැන සහ අපි ගැන ඉතිරිවිත් කොහොමද සිත ගැන හොයන්න ඕනේ කොහොමද ආදි වශයෙන් තෙරුවන් සරණයි සියලු දෙනාටම අර මුලින්ම ප්‍රශාන්ත මහත්මයා කියපු උදාහරණය නම් වඩාත් ගැලපෙනවා කියනවා කියලා මම හිතනවා කම්පියුටර් එක ඔපරේටින් සිස්ටම් එක සම්බන්ධයෙන් මම හිතන්නේ ඒක ගොඩක් ගැලපෙන උදාහරණයක් ඊට අමතරව මේ අපේ සිත ගැන පැත්ත කතා කරනවා නම් අද අර චැට් එකේ කතා වෙච්ච දේ අනුව ඔය ප්‍රශ්නේ ඔය දේ කතා කරගන්න මම හේතුවක් වෙන්න උදාහරණයක් දුන්නේ මම ඇත්තටම ඔය අපි දැන් මේ මේ ධර්මයෙන් අපි ඉස්සරහට යද්දී අපිට උමනාවක් තියෙනවානේ මේ අපි අහපු ධර්මය අනිත් අයට අහන්න සලස්වන්න එහෙම අවස්ථාවක් තියෙනවානේ දැන් මේ ගෲප් එකෙත් අපි මේ කරන්නේ ඒ වගේ දෙයක්නේ ඉතින් කොහොම හරි ඔය මගේ යාළුවෙක් කතා මේ උදාහරණයක් විදිහට යාළුවෙක් කෝල් කරලා එයාට මේ කරදර වගේක් තියෙනවා කියලා මට විස්තරයක් කිව්වා කිව්වාම මම අර අපේ මේ ප්‍රසන්ත මහත්මාගේ මූලිකත්වයෙන් සිදු කරන් යන සතර සතිපට්ඨාන දේශනා මාලාවේ ඒ කායानुපස්සනාව හා ඒ අනිත් පස්සනා ටික තියෙන වීඩියෝස් වගේක් මම එයාට ෂෙයා කරා. ෂෙයා කළා මම කිව්වා මේක හොඳට අහලා මේ 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 ක්‍රිස්ටිනා දේවල් හොඳට ෆලෝ කරන්න ස්වයන් වාස මේක හොඳට එක්ස්ප්ලেইন කරනවා. එහෙම කියලා මම මේ මගේ යාළුවට විස්තරයක් කිව්වා. කිව්වා කියලා දවස් කීපයක් එයා එක බලන්න ගිහිල්ලා අනිත් පැත්තට මට එයාගෙන් කෝල් එකක් ඇවිල්ලා එයා කියනවා මම ඒක බැලුවා පළවෙනි එකේ ඉඳන් බැලුවා හැබැයි මට ඒක ඒ කියන දෙයට මගේ හිත මට යොමු කරගන්න බෑ මට ඊට වඩා වෙන ප්‍රශ්න තියෙනවා මේ මගේ මේ ජීවිතේ කියන්නේ එයා යා පැහැදිලිවම කිව්වේ මගේ ලෞකික ජීවිතේ හැබැයි අපි මේ ඉන්න සම්මුතියේ මට ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න හින්දා මට මේ ධර්මයේ පැත්තට හිත යොමු කරගන්න අමාරුයි කියලා. ඉතින් අර ඒ ඒ උදාහරණයත් එක තමයි මම එතකොට තමයි මට තේරුම් ගියේ හරි ඇත්ත තමයි මොකද අපි දැන් උදාහරණයකට බුදුහාමුදුරුවන්ගේ වෙත පටාචාරා එයාගේ ළමයි එමාපියෝ සැමියා ඒ කට්ටිය නැති වෙලා බුදුහාමුදුරුව වෙත මේකට විසඳුමක් හොයාගෙන එද්දි වැළපීගෙන එද්දි බුදුහාමුදුරුව කීරවත් කිව්වේ නැහැනේ මේ කායानुපස්සනාව ඔව හිතන්න එපා කායानुපස්සනාව වඩන්න කියලා බක්‍රමයක් විතර බුදුහාමුදුරේකට මේ කියපු දේ තමයි මේ ගෙදරකින් ගිහිල්ලා මැරිච්ච කෙනෙක් නැති ගෙදරකින් අබ හරි මොකක් හරි එහෙම උදාහරණයක් මට මතක විදියට අබ අබගෙන කියලා කිව්වා. එතකොට අර අන්න ඒක තමයි මම හිතන්නේ අපිට මේ මේ අපි ඉන්න ලෞකික ලෝකේ අපිට පාවිච්චි කරන්න වෙන්නේ අපිට අනිත්‍යතර ධර්මයේ දෙන්න අවශ්‍ය නම් මගේ පොයින්ට් එකුනේ ඒක. මොකද නැත්තම් වෙන්නේ අර මිනිස්සයා ඇත්තටම අර සෞඛික ලෝකේ වැළපීමක් ඒ ප්‍රශ්නෙට හිත මෙව කරලා ඉන්නේ ඒ මිනිස්සට ඒකෙන් හිත කඩා ගන්නම් බෑ. ඒතකොට ඒකෙන් කඩලා යථාර්ථයට අපිට මේ මිනිස්සයව මේ මහ පොළොවට ගෙන්න ගන්න උපක්‍රමයක් විදිහට අපිට ලෞකික ජීවිතයේ සන්තෝෂය හරි මොකක් හරි ඒ අවබෝධය සඳහා අපිට දේවල් මිනිසුන්ට කියා දෙන්න වෙනවා. එතකොට ඒ හිඳ තමයි මම හිතනවා දැන් උදාහරණයට විනය පිටකය ගත්තොත් එහෙම විනය පිටකයේ බාණ්ඩ දැන් ස්වාමීන් වහන්සේලාට නියපොතු කපන එකේ ඉඳන් මේ පුටුවක ඉඳගන්නේ කොහොමද පුටුව අත ගාලා ඉඳගන්න කියලා තියෙනවා මොකක් හරි අර කලින් ළමයෙක්ගේ ළමයෙක් ඉඳලා ළමයෙක් උඩ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉඳගෙන ප්‍රශ්නයක් වෙච්ච හින්දා ඒ වගේ විනයක් පිනවල පටවල පනවල තියෙනවා. ඒ වගේම වැසිකිලි කැසිකිලි යන එක පවා බුදුහාමුදුරුවෝ විනයක් විදිහට පනවල තින්නේ ওই ලෞකික ලෝකෙක. එතකොට එහෙම එකක් අවශ්‍ය නැත්නම් බුදුහාමුදුරන්ට කෙලින්ම ස්වාමීන් වහන්සේට කියන්න තිබ්බා ඔය ගියන්ට හැමෝටම මේ අනිත් සූත්‍ර වැඩක් නැහැ හතර සතිපට්ඨාන විතර වඩන්න කියලා. මට මගේ පොයින්ට් එක උනේ අපි මේ ඉන්න ලෞකික ජීවිතයේ මේක මම දකින්නේ නිකන් මේ අපි ළිඳගෙන ඉන්න ගේමෝ ටිකක් විදියට ලෝකෝත්තරේ තමයි ළිඳෙන් ඔබට තියෙන ටික. දැන් අපි කොච්චර තේරුම් ගත්තත් මේ ලෞකිකවක දැන් අපි දැන් ධර්මයේ මේ අහද්දි මේ ගුරුතුමාගේ ධර්මයවත් අපි අහද්දි අපිට හොඳටම පැහැදිලිව තේරෙනවා මේ සුද්ධාස්තක ටිකකට අපි මේ කෙලෙස්හිඳ පයිත කරලා සත්පුදුල භාගය අර කලින් මහත්මයයි මේ ප්‍රසන්ත මහත්මයයි මේ විස්තර කර පරිදි කෙලෙස්ය දාලා තමයි මේ පුදහසත්වයක් ඉන්න පුද්ගලයෙක් ඉන්න අපි ධර්මතාව විදිහට ගන්න ඇති ඉන්න තමයි මේ ප්‍රශ්නකම ඇතිලා තින්නේ. හැබැයි ඔය ටික බොරු කියලා අපි ඇත්තරම දැන් මේ ධර්මයේ හරහා කියලා පොඩි අපි ඊගල් සම්බන්ධය අවබෝධයක් තියෙනවානේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිත් එක්කම මේ ළිඳේ ඉන්න තව යාළුවෝ ඉන්න පුළුවන් ඒ කොටසත් නොතේරෙන අය. ඒතකොට ඒ කට්ටිය එකපාරටම අර සතර සතිපට්ඨානය කියන එක කියා දුන්නා කියලා මගේ මේ උදාහරණයෙන් මට තේරුම් ගත්තද
ඒ කට්ටියට තේරුම් ගැනීම අවස්ථාවක් නෑ. මොකද ඒ කට්ටිය ලෞකික ජීවිතයේ මොකක් හරි පීඩාවකින් ඉන්නවනම්. ඉතින් මම හිතනවා එහෙම තමයි බුදුහාමුදුරුවෝ සූත්‍ර හරහා ඔය දැන් ඇත්තටම මේ කෝවිඩ් එකත් අපි කලින් ඔය ප්‍රැක්ටිකලි පැත්තෙන් ප්‍රැක්ටිකලි බැලුවොත් එහෙම මේ කෝවිඩ් එක හරහා ගොඩ දෙනෙත් මූල්‍ය මේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවානේ. ඇත්තටම ඒව ඇති වෙන්න හේතුව තමයි ඒව අපි විසින්ම ඇති කරගත්ත දේවල්. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ සම්බන්ධයෙන් උත් මනී මැනේජ්මන්ට් කියලා එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කියලා ඒ සම්බන්ධයෙන් වෙනම සූත්‍ර දේශනා කළා කියලා මම ඇත්තටම පුදුම වුණා. ඒවා මම හොයලා බලද්දී ඔය ආදායමට වීදම ගැලපෙන්න ඕනේ එහෙම එහෙම කියලා. දැන් අපි ඒ වගේ දේවල් නොකරපු හින්දා තමයි අපි මොනවා හරි මේ කෝවිඩ් එක හින්දා අපේ ෆයිනෑන්ෂල් පැත්තේ එහෙම නැත්නම් ජොබ් එක නැති වෙලා එහෙම ප්‍රශ්න වෙලා තියෙනවා. ඉතින් මගේ පොයින්ට් එක වෙන්නේ අපි ධර්මය කියන එක වඩන්න ඕනේ. ඒක ඇත්තටම වැදගත් දෙයක්. හැබැයි ඒක කරන්න අපේ ගෙදර හිරන්න දැන් හිතන්න අපේ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන්නක අපි කැලයක් ගාව ඉන්න කියලා මේ කැලේ හැම වෙලාවම මේ කැලෙන් අය ඇවිල්ලා අපේ ගෙදරට ඇවිල්ලා මේ ගෙදර කොහරි දොරක් අස්සේ රිංගලනවා කියලා. එතකොට දැන් අපි ලෞකික ලෝකෙ කියලා නයා හිතට කමන්න නැහැ කියලා මම භාවනා කරනවා කියලා අපිට කරන්න අමාරු වෙන්නේ. මොකද නයා කෑවොත් එහෙනම් අපිට වඩා ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා එහෙනම් අපි බලන්නේ මේ කැලේ තියෙන මේ කැලයක් ළඟ අපි ගෙදරක් ගෙදරින් අයින් වෙලා මේ සත්තු සර්පයන්ට එන්න බැරි වෙන මොකක් හරි පිළිමයක් අපි දන්න ඕනේ ලෞකිකව. එහෙම නැත්නම් ඒ ගෙදර අතහැරලා අපි වෙන තැනකට යන්න ඕනේ. අන්න ඒ හස්පැත්තෙන් බැලුවොත් එහෙම ඉස්සෙල්ලම අපි ලෞකික පරිසරේ දැන් අපි දැන් මේ භාවනා ක්‍රන්තරකට ගියා වුණත් සවන්වාසීලා දේශනා කරන්නේ මේ ටිකක් නිවිහනීල්ලක් තියෙන තැනකට ගිහිල්ලා එහෙම කියලා කියන්නේ. ඒ කියන්නේ මනස අපි නිරවුල්ව තමයි අපි දෙන්න යන්න ඕනේ ලෞකික පැත්තේ. ඒතකොට තමයි ධර්මයෙන් අපි දෙයක් අවබෝධ කරගන්න ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් අපිට ලෞකික හරහා මේ ලෞකික ලෝකේ හරහා අපිට බාධා ඇතිවෙනවා නම් ධර්ම මාර්ගය අපිට පොඩ්ඩක් අමාරු වෙනවා. ඉතින් මම අර යාළුවාට සතර සති පාඨන ෆෝවර්ඩ් කරපෙකින් මම තේරුම් ගත්ත දේ එකයි අර අපි මේ මේ ලෞකික ජීවිතයේ මොකක් හරි පීඩාකාරී තත්ත්වයක් තියෙනවා නම් අපිට ලොකු අපහසුතාවක් තියෙනවා ධර්මයෙන් ඉස්සරහට යන්නේ. පළවෙනි කරුණ දෙවෙනි කරුණ විදිහට අපි පොඩි කාලේ ඉඳන්ම අපේ හිත හැදලා තියෙන්නේ මේ අපේ මමත්වයේ හරහා මම උසස් කියන එක පිළිබිඹු කරන්නේ. ඒක තමයි අපි දැන් මේ ඇත්තටම අපිට ධර්මාබෝධයෙන් ඉස්සරහට යන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් වෙන්නේ මමත්වයේ කියන එක අඩු කරගන්න. තම මමත්වයේ අපි මේක අපිට ඉමේජ් එකක් අපි මේන්ටේන් කරන්න ගියොත් අපිට ධර්මයේ ඉස්සරහට යන්න එක අමාරු වෙනවා. මට අපි පොඩි කාලේ නම් ප්‍රැක්ටිස් කරලා තියෙන අපේ මේ පාසල් ක්‍රමයේ වුණත් අනිත් ළමයට වඩා වැඩිපුර ගන්න පළවෙනි පන්ති පළවෙනියා වුණොත් එහෙම ඔයා හොඳට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්. අන්න ඒ වගේ එකක් තමයි දැන් අපි ඒකට ඊට පස්සේ වෙන්නේ අපි මොකද අපේ මිනිස්සු විදියට අපි අනිත් අයව මේ අපේ හිත හරහා තියෙන දෙයක් අපිට කවදාවත් හම්බෙන්නේ නැහැ කෙනෙක් මේ ලකල් මට වැඩ බෑ මං හරි මෝඩයි එහෙම කියන අය අපිට හම්බෙන්නේ නැහැ. හැමෝම කියන්නේ මට මේක පුළුවන් අරක පුළුවන්. ඒ අපේ හිතේ ස්වභාවය. මොකද අපි හැම වෙලාවෙම මමත්වයක් එක තමයි මේ දේ මේ පරිහරණය කරන්නේ. ඉතින් ඒ හින්දා මම හිතන්නේ අපි මේ හිත කියන එක හදා ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලම මේ ඉමේජ් එක කියන එක පොඩ්ඩක් අඩු කරගන්න. නැත්තම් වෙන්නේ අපි පාසල් යන කාලෙත් කරේ අනිත් අය අවිභව පන්ති පළවෙනියා වෙන්න. ඊට පස්සේ ඉගෙන ගද්දි අපි higher studies කරද්දි තෝනේ අපි එතනින් උඩට ගිහිල්ලා එතනින් අපි දැන් මෙන්න අපිට මෙහෙම මේ ඩිග්‍රියක් තියෙනවා මාස්ටර්ස් තියෙනවා PhD තියෙනවා කියලා එතනොත් අපි බලන්නේ මමත් යුස්ස ගන්න. ඊට පස්සේ ලොකුම ප්‍රශ්නේ තමයි අපි අන්තිමට ධර්මයට ඇවිල්ලා ධර්මය හරහා බලන්නේ මමත් යුස්ස ගන්න. මම ධර්මය දන්නවා මම මෙහෙම කියලා තිනවා මෙහෙම කියලා තිනවා. ඉතින් ඕක එතකොට වෙලා තියෙන්නේ අපි කාලයක් තිස්සේ අර දේවල් වෙනස් වුණා වෙන්න පුළුවන්. පාසල් යන කාලේ අපි ඉගෙනීම ලොකු ප්‍රයෝරිටි එකක් වුණා වෙන්න පුළුවන්. මේ රස්සා කරන කාලේ අපි ඉන්න ගෙදර ඉන්න පදින වාහනේ ඒක ප්‍රයෝරිටියක් වුණා වෙන්න පුළුවන්. ඊට ඒව ඔක්කොම ඉවර කරලා අපි වයසට යන කාලේ ධර්මය අපිට වැදගත් වෙන්න පුළුවන්. හැබැයි ඒව වෙනස් වුණාට අර මමත්වයේ කියන එක අපි අඩු කරගෙන නැහැ. ඉතින් මම නම් හිතන්නේ අපි ධර්මයෙන් ඉස්සරහට යන්න නම් මේ ඉමේජ් එක අපි ටික ටික අඩු කරගෙන මම කියන්නේ සත්ව පුදුල භාවයෙන් මට පණවන්න බෑ. මම කියන්නේ ධර්මතාවයකින් යන දෙයක්. මමත් මේ මම අපි කවුරුත් හිතලා පිළිච්ච කට්ටිය කවුරුත් නැහැ. ධර්මතාව තමයි පහළ තමයි අපි මේ ලෝකෙට පහළලා තියෙන්නේ. අන්න ඒ පැතුත් අපි හිතලා අපේ ඉමේජ් එක ටික ටික අඩු කරගන්න විදිහට මේ මට තමන්ට වටිනාකමක් දෙන එක මොකක් හරහා ධර්මය හරහා වුණත් වටිනාකමක් නොදී අපි ටික ටික මවත් මේ අඩු කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් නම් මම හිතනවා අපිට ප්‍රායෝගික ජීවිතයේත් මේක වඩා පහසුවෙන් අවබෝධ කරගන්න පුරුවන් වෙයි කියලා තෙරුවන් සරණයි සිල් දෙනවා. තෙරුවන් සරණයි ලක මහත්මයා මම හිතනවා ඔබතුමා ඉතාමත් වැදගත් කාරණා ටිකක් ඒ කිව්වේ. ඒ කතාවේ ඉතාමත් වැදගත් කාරණා ටිකක් ගැඹුරට තිබුණා. මම දැන් අපේ සුරත් මහත්මයාට කියනවා ඉතාමත්ම කෙටියෙන් ඔබතුමාට යමක් ප්‍රකාශ කරන්න තිබුණා. ඉතාමත්ම කෙටියෙන් ඒ සම්බන්ධයෙන් කියන්න. ඊට පස්සේ අපේ වැඩසටහන අපි අවසන් කරමු.
ඔව් බොහොම ස්තුතියි ඇත්තටම ලකල් මහත්තයාගේ විස්තරය ඉතාම උචිතයි හිත පැත්තෙන් මේ අපි කොච්චර මුලා වෙලාද කියලා තේරුම් ගන්න. ඉතින් මං කියන්නේ